දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 470 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා අප ලියමින් හිටියේ අපට මේ ආසියාවේ ආශ්චර්ය අහිමිවීම සම්බන්ධව කියලා නේද? ඒ ගැන දිගටම ලිව්වොත් ඔබට තේරෙවි ඇත්තටම අපට මොකද වුනේ කියලා. හොඳේ එහෙම ලියාගෙන එනකොට මේ විටින් විට මේ රාමලා පොත් පෙරලනවනේ නේද? ඒකනේ ප්‍රශ්නේ. එතකොට ඉතින් පිටුව අපි දන්නවා කියලා ලියන්නේ නැතුව යන්න බැහැ නේද? ඔහෙලගේ සින්ඩරෙල්ලා කතා. ඔහෙලා පෙරලන පොත් හරි පරණයි අප්පා. රටේ ජනතාව ඔය පිටු ඇතිවෙන්ට කියවලා තියෙන්නේ මිස්ටර් ප්‍රෙසිඩන්ට්. ජනපතිගේ ඊයේ කතාව අහගෙන හිටියාම එකයි තේරුම් ගියේ. මම පෝලිම් නැති කළා, මම ගෑස් පෝලිම් නැති කළා, මම විදුලිය අඩු කළා, මේ මල තලතල රොන් ගන්නවා නේද? එතකොට මම ගිනිගොඩ මැද්දට පැනලා ගින්න නිව්වා නේද? මේ කතාව අහගෙන ඉන්නකොට බුද්ධිමත් පුරවැසියන් අහන්න ඕනි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ගෑස් පෝලිම් ඇති වුනේ? ඇයි ඉන්ධන පෝලිම් ඇති වුනේ? ඇයි රට ගිනි ගත්තේ? කවුද ගිනි තිබ්බේ කියලා නේද? ජනපති රනිල් ඊයේ අලුත් කියලා හිතාගෙන පරණ පොතම පරණ පොතේම පිටු පෙරලනකොට ආණ්ඩු පක්ෂයේ සෙට් එකට ලැජ්ජ හිතුනේ නැද්ද කියන එකයි පුදුමය. හොඳේ කොහොමේ රෙදි ඇඳගෙන අහන් හිටියේ කියන එක තමයි ප්‍රශ්නේ. හොඳේ ඇත්තටම ජනපති සුපුරුදු පරිදි ඊයේ කතාවෙදිත් උගුරට හොරා බෙහෙත් කෑවා නේද? ඒ තමයි මේ අර්බුදේ, මේ ආර්ථික විනාශයේ, මේ රට මේ ප්‍රපාතයට ඇදගෙන යාමේ සැබෑ පියවරුන් හරිද? නියම තාත්තලා යාලම බව කියන්නේ නැතුව මග හැරියා. හොඳේ අවුරුදු 40-45ක් පාර්ලිමේන්තුවේ හිටපු, 6-7 වතාවක් අගමැතිකම් දරපු ඔබ ඇතුළු දේශපාලන නඩය තමයි මේ බංකොලොත් රාජ්‍ය නිර්මාණයට වගකිවීතු පියවරු. ඔව්, වගකිවීතු තාත්තල අපොච්චල. හොඳේ ඔබත් මේ අර්බුදයේ එක් පියෙක්. ඒ නිසා දැන් මේ එළඹෙන ඡන්දය ඉලක්ක කරගෙන පොල් කඩනවා, පොල් ගාලා දෙනවා නේද? උයලා දෙනවා, අනලා කවනවා, නාවනවා, ඇඟ පිහදානවා ආදී කතා කිව්වට වැඩක් නෑ. අද ජනතාව දන්නවා මේ සියලු කතා මේ එළඹෙන ජනාධිපතිවරණයට කියලා. හොඳේ අර්බුදේ සැබෑ පියවරුන් යලිත් වතාවක් අර්බුදේ පිළිබඳ බියක් හදන්ට හදනවා. හොඳේ බියක් හදන්ට මට විතරයි පුළුවන් මේ විදිහට යන්, ඔහොමම යන්, නැත්තම් ආයේ පෝලිං එයි, IMF එක ණය නතර කරයි, ජාත්‍යන්තරයේ බියවේවි, ඉන්දියාව දාලයාවි, චීනේ පැනලා දුවාවි නේද? ලෝකයේම බය නායකයට අපි යලි මේ රට බාර දෙන්න ඕනි. ආන් ඒ හඬ තමයි මේ ඇහෙන්නේ. හොඳේ ඔය හඬ ඇහෙන්නේ මාලිගාවත් හලී මොලින් කියලා ජනතාව දන්නවා. හොඳේ මතකනේ එක් අවස්ථාවක රටටම කියමින් හිටපු කතාව, රනිල් ජනපති වූ විගස ජාත්‍යන්තරේ පට්පට් ගාලා අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා. අපිට ලෝකෙ වටෙම ණය ගලාගෙන එනවා. මොකද ඒ තරමටම ජනපති රනිල්ට මුළු ලෝකෙම බයයි. ඇමරිකාව, එංගලන්තේ, චීනේ, ජපානේ, ඉන්දියාව නැව්වල දාගෙන ඩොලර් අරන් එන්න කියලා ඒ දවස්වල මාර කතා කිව්වා නේද? මතකෙයි. ඔබ දන්නවා ලෝකේ එහෙම සලකන්නේ නැහැ. හොඳේ ජාත්‍යන්තර ගනුදෙනුවලදී එහෙම මේ රටක නායකයෙකුට තවත් රටක නායකයෙකුට සලකන්ට ණය දෙන්න, ඩොලර් දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම දීලත් නැහැ ලෝකේ. හොඳේ IMF ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ යන්නේ IMF එකට ඕන විදිහට. හොඳේ අපිට ඕන විදිහට නෙමෙයි, IMF එකට ඕන විදිහට අපේ බොටුව හිර කරමින්. හරිය ඒ වගේමයි ওই ජාත්‍යන්තර ණය. ඒ ණයත් දැන් අවුරුදු දෙකක් තිස්සේ තාම ප්‍රතිව්‍යුහගත කරන කතා විතරයිනේ නේද? ඒවා මේ මහින්ද රාජපක්ෂ නමට, බැසිල් රාජපක්ෂගේ නමට, රනිල් වික්‍රමසිංහගේ නමට, නන්දලාල්ගේ නමට, කබ්රාල්ගේ නමට නේද? ඔහෙම ඔය මේ එක එක්කෙනාගේ නම්වල හැඩයට ලැබෙන්නේ නැහැ. දීලත් නැහැ, දෙන්නෙත් නැහැ. හොඳේ අංක 1, මේ සියලු ණය දීපු රටවල් ආයේ අපිට ණය ගෙවන්න පුළුවන්ද කියලා කල්පනා කරමින් ඉන්නවා. හොඳේ ඒ සියලු රටවල් දන්නවා මේ රට මේ ප්‍රපාතයට ඇදගෙන ගියේ දූෂණයයි, වංචාවයි, අක්‍රමිකතා හා අකාර්යක්ෂම
පාලකයෝ ටික කියලා. හොඳේ ඒ අය ගාව වැඩපිළිවෙලක් නැහැ කියන එක ලෝකේ අපිට වඩා හොඳට දන්නවා. හොඳේ ඔය දැන් ලෝකේ රවට්ටන්ට නීති 42ක් ගෙනාව කතා 142ක් ගෙනාවත් 342ක් ගෙනාවත් ලෝකේ රවට්ටන්ට බෑ. හොඳේ ලෝකේ දන්නවා මේ නීති හැදුවහම මොකද වෙන්නේ කියලා. මොකද අද ලෝකේ දන්නවා මේ රට තියෙන්නේ අර්බුදේ නිර්මාණය කළ ඒ පියවරුන් අතම කියලා. අර්බුදේ නිර්මාණය කළ ඒ තාත්තල අප්පුච්චල අතම කියලා. ගෘෂාගේ දරුවා වැල් පාලමෙන් එගොඩ කරන්ට ගේ ජනපති රනිල් දැන් ගිනි ගොඩක් මැද්දේ ඉඳන් ගිනි නිවනවලු. හොඳේ මුළු රටම ගිනි ගත්තා. කිසිම කෙනෙකුට මේ ගිනි ගොඩ මැදට පැනලා ගින්න නිවන්න ධෛර්යයක් තිබුණේ නැහැ. හැබැයි මම ගිනිගොඩ මැදට ගිහින් ගින්න නිවන්න පටන් ගත්තා. ඔය පාර්ලිමේන්තුවේත් ඔය දේශපාලනඥයින් අතරවත් කවුරුත් ගින්නක රස්නේ දන්නේ නැහැ. සැබෑ ගින්න දැකලා නැහැ. හොඳේ ඔව් කුසගින්න දැකලා නැහැ ඔහෙලා කවුරුත්. මොන ගිනිගොඩ මැද්දේද ඔහෙලා ඉන්නේ කියන්ටකෝ. ඔහෙලට තුන් වේලම හොඳට පිනට කන්ට ලැබෙනවා. යන්න එන්න දැසි දැස්සන් ආරක්ෂාව එක්ක ලෝකයේ තියෙන සුපිරිම වාහන. ආයි මොකෝ පෙට්‍රල් ඩීසල් ගහන්ට සල්ලි හොයන්ට දුක් විඳිනවද? ඈ දරුවන්ට කන්ට දෙන්න, දරුවන්ව පාසල් යවන්න ප්‍රශ්න තුහිලට ඈ මතක තියාගන්න. රටේ ජනතාව ගින්නට ඇදලා දාලා ඔහෙලා විඳින්නේ සුර සැප. හරිද? ඒ නිසා බොරුවට මේ අතුරු යනවා කියන්ටයි, වැල් පාලමෙන් එගොඩ කරන්ට යන්ටයි, ගිනි වැද්දේ ඉඳගෙන ගිනි නිවනවා කියන්ටයි ඔය පොත් පෙරලලා දැන් වැඩක් නෑ රාමා. හරිද? සීතා දන්නව පොත. හොඳේ ඔව්. එනිසාම අපිට කියන්න තියෙන්නේ ඔහෙලා මොන ජාතියේ පිටු පෙරලුවත් අද ජනතාව ඔහෙලගේ පොත දන්නව කියලයි. හොඳේ ඔව්. ජනතාව දන්නවා මේ අර්බුදයේ පියවරුන්ම තමයි ඔය එක එක වෙලාවට පොත් ලියාගෙන පොත් පෙරලගෙන නේද එන්නේ කියලා. ඉතින් ඒ නිසා මොන පොත පෙරලුවත් මොන පොත් ලිව්වත් දැන් ජනතාව දන්නවා ඔය පිටකවරේට තමයි මේ තාක් රැවටුනේ කියලා. පිටකවරේට රැවටුනේ කියලා. පිටුව පෙරලුවට ජනපති රනිල්ලා, පොත් ලිව්වට ගෝඨාභයලා අද ජනතාව පොත දන්නවා. ඔව් දැන් පොත් දැමිලි බොරු. හරිය